ආයුබෝ වේවා. දසේ ශ්‍රාවණ ගවේෂණාත්මක හෙළිදරව් ඔස්සේ අද අප තීරණය කළා මේ ඇතිවී ඇති භයානක වසංගතයට පිළියමක් ඔබට ලබා දීමට. ඔබත් වසංගතය නිසා අසරණ වෙලාද? මේ කෞෂධ පස්සේ ගියාද? අතීතයේ තිබූ හෙළ වෙදකමේ මෙවන් වසංගතයකදී ඒවාට අදාළ පිළියම් තිබෙනවාද? සත්‍ය නම් ඇත්තටම තිබෙනවා. නමුත් පදවන විට හෙළ වෙදකමත් හැල්ලුවට ලක්වන අන්දමින් ඇතැමුම් කරන නොමනා ක්‍රියා නම් අහස පොළව උහුලන්නේ නැහැ. මට පුළුවන් කියාකෑ මොරදී කුඩා අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් එම අවස්ථාවෙන් තමන්ගේ අත මිට සරුකර ගැනීමටයි බොහෝ අය අද බලා සිටින්නේ. මෙය හෙළේ සිටින රාවණ මග ඔස්සේ ගමන් කරන හා හෙළේට ලැබි සුජාත දූ පුතුන් වෙත කරන විශේෂ පණිවිඩයක්. මෙය ඔබ හොඳින් සිහි තබා ගන්න. මා මීට පෙරද කිහිප අවස්ථාවන් තුළදී මේ දේ කියා තිබෙනවා. ඔබ ශක්තිමත් නිරෝගී අයෙක් නම් ඔබට කුමන ආකාරයෙන් හෝ බලපෑමක් ඇතිවීමට ඇති හැකියාව අඩුයි. ඔබ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රගුණ කළ අයෙක් නම් ඔබට කිසි විටක අහිතකර බලපෑම හමුවේ නොබියව සිටිය හැකිවනවා නිසකයි. ඔබ තවමත් ප්‍රමාද නැහැ. ඔබද අප යන මාර්ගය ඔස්සේ ගමන් කරන්න. ඔබ නිර්මාංශ වී භාවනා කර නිසිවත් පිළිවෙත් අනුගමනය කරන්න. ඔබගේ ශක්තිය අවදි කරගන්න. එය වෙන අයෙකුට ඔබගේ අත අල්ලාගෙන රැගෙන යාමට නොහැකි සීමාවක්. අප යා යුත්තේ එතනටයි. එවිට මීටත් වඩා දරුණු වසංගතයන් තුළදී නොබියව හෙළයන්ට නොවැටී සිටිය හැකි. ආධ්‍යාත්මික ශක්තිය වඩවන ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති එම වීඩියෝ එකද විනාඩි කිහිපයක් වැය කර බලන්න. අපට වෙනත් මඟ නැහැ. ඇත්තේ එකම මගයයි. ඔබම මොහොතක් සිතා බලන්න. ලෝක බලවතුන් පවා අසරණ වී සිටින මොහොතක් මෙය. තමන්ගේ පිහිටට වෙන අයෙකු පැමිණෙන්නේ නැත. එසේ නම් ඔබ යා යුතු මඟ මෙයයි. බුදුන්ට පහනක් තබා. මහා රාවණයන්හටද පහනක් තබා නිසිවත් පිළිවෙත් කරන්න. නිවරදිව භාවනා කර තමන්ගේ ශක්තිය වඩවා ගන්න. මා මෙසේද පවසන්නම්. මෙය ආරම්භයක් පමණයි. ඉදිරියේදී මීටත් වඩා දරුණු කාලයක් ආරම්භ වෙනවා. එම නිසා ඔබගේ ශක්තින් ඔබම අවදි කරගත යුතු වෙනවා. ඔබට රාවණ අප්පච්චිගේ පිහිටයි.